ආය බෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සිංහල අක්ෂර මාලාව පිළිබඳව සිංහල අක්ෂර මාලාව අක්ෂර 60කින් සමන්විත වෙනවා එය සර අක්ෂර හා ව්‍යංජන අක්ෂර යනුවෙන් කොටස් දෙකකට වෙන් කර දක්වන්න පුළුවන් ඊළඟට අපි බලමු ව්‍යංජන අක්ෂර අං අක්ෂරද ඇතුළුව ව්‍යංජන අක්ෂර 42කින් සමන්විත වෙනවා. සර අක්ෂර කියන්නේ වෙනත් අක්ෂරයක උපකාරයකින් තොරව තනිව උච්චාරණය කළ හැකි අක්ෂර. සර අක්ෂර නැවත අපට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හස්ස සර සහ දීර්ඝ සර. අක්ෂර මාලාවේ ඓ සහ ඔව් අක්ෂර දෙක සංයුක්ත සර ලෙස හඳුන්වනවා. මෙම ව්‍යංජන අක්ෂර උත්පත්ති ස්ථානය අනුව වෙන් කර දක්වන්න පුළුවන්. කණ්ඨජ. කණ්ඨජ කියන්නේ උගුර. උගුරෙන් උපදින ශබ්ද කණ්ඨජ අක්ෂර ලෙස හඳුන්වනවා. තල්ල ආශ්‍රයෙන් උපදින ශබ්ද තාලුජ අක්ෂර ලෙස හඳුන්වනවා. දිවේ අග කොටස උඩට නැවි තල්ල මුදුනේ ගැටීම නිසා උපදින ශබ්ද මූර්ධජ අක්ෂර ලෙස හඳුන්වනවා. දන්තජ අක්ෂර කියන්නේ දිවේ තුඩ දත් ඇඳෙහි ගැටීමෙන් උපදින ශබ්ද. තොල් වලින් උපදින ශබ්ද ඕෂ්ඨජ අක්ෂර ලෙස හඳුන්වනවා. ව්‍යංජන අක්ෂර තවත් ආකාර කීපයකට වර්ග කරන්න අපට පුළුවන්. අන්තස්ථාක්ෂර. අර්ධසර හෙවත් අන්තස්ථාක්ෂර කියලා කියන්නේ යර ලව යන අකුරු ඊ ඉරු ඉලු උ යන සර සහ ව්‍යංජන අතර පිහිටීම නිසයි. ඌෂ්මාක්ෂර. උච්චාරණයේදී මුඛයෙන් උණුසුම් වායු ධාරාවක් නිකුත් වෙන ශබ්ද ඌෂ්මාක්ෂර ලෙස හඳුන්වනවා. වර්ගාන්ත අක්ෂර. වර්ගාක්ෂරවල අවසාන තීරුවේ තිබෙන අක්ෂර පහ වර්ගාන්ත අක්ෂර ලෙස හඳුන්වනවා. මෙම වර්ගාන්ත අක්ෂරවලට තවත් නම් කීපයක්ම භාවිතා කරන්න පුළුවන්. උච්චාරණයේදී නාසයෙන් උදව් ලැබෙන නිසා නාසික්ක අක්ෂර ලෙස හඳුන්වනවා. නාසයට අනුව උච්චාරණය කරන නිසා අනුනාසික අක්ෂර ලෙසත් හඳුන්වනවා. සංඤක අක්ෂර. සංඤක අක්ෂර කියන්නේ තවත් අක්ෂරයක් සමග එකතු වීමෙන් සකස් වන අක්ෂර. අනුස්වාරය. අං අක්ෂරය අනුස්වාරය ලෙස හඳුන්වනවා. සංඛ්‍යා සංයෝග මංගල වැනි පදවල බිඳුව හෙවත් මෙම අනුස්වාරයේ යෙදෙනවා. විසර්ගය. අක්ෂරය විසර්ගයේ විදිහට හඳුන්වනවා. අන්තඃපුරය මනකල්පිත යන වචනවල මෙම විසර්ගය යොදනු ලබනවා. මෙම ව්‍යංජන අක්ෂර තවත් ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. අල්ප ප්‍රාණ අක්ෂර. අඩු ප්‍රාණයකින් උච්චාරණය කරන ශබ්ද අල්ප ප්‍රාණ අක්ෂර ලෙස හඳුන්වනවා. ඒට හේතුව වන්නේ එම අක්ෂර උච්චාරණය කිරීමට අඩු ප්‍රාණයක් වැය වෙන නිසා. ක ග ච ජ ට ඩ ත ද ප බ මහ ප්‍රාණ අක්ෂර. ශබ්ද වැඩි ප්‍රාණයකින් උච්චාරණය කරන ශබ්ද මහ ප්‍රාණ අක්ෂර ලෙස හඳුන්වනවා. ක ග ච ජ ඨ ඩ ථ ද ප බ
शब्द उच्चारण संबंध तवत् प्रभेदयक् घोष अघोष लेस हनुन्वन्न पुलुवन् घोष अक्षर संदहा सियलुम सर अक्षरद गजद दब अल्पप्राण अक्षर हा एहि महाप्राण अक्षरद वर्गांत अक्षरद संज्ञक अक्षरद अंतस्थाक्षरद अनुस्वारेद इत अमतरव हा सह मूर्धज ल अक्षरेद एतुलत वेनवा अघोष अक्षर संदहा काचट ताप अल्पप्राण शब्द सह इत समांतर महाप्राण शब्द द तालुजस मूर्धजस दंतजस ف سها أه يعني بسرقه ده أتلا تنوى